ඔයා සහකරුවෙක් සහකාරියක් සොයනවාද අපගේ දාස් ගණනින් යෝජනා අතුරින් මිනිත්තු කිහිපයක් තුල සොයා දෙන්නම් කුලගෙදර මංගල සේවය මේ බන්ධනාගාරයේ සිද්ධියත් එක්ක රට කොහෙටද මේ ගමන් කරන්නේ කියලා ප්‍රශ්නාර්ථයක් ඉතුරු වෙන කාරණාවබ්බවට පත් වෙලා තිබෙනවා මගේ මතකයේ හැටියට 2012 වැලිකඩ බන්ධනාගාරයේ අවාසනාවන්ත සිද්ධියක් ඇති වුණා ඒ සිද්ධියේදී 20 දෙනෙකුට ආසන සංඛ්‍යාවකට ජීවිත අහිමි වුණා ඔවුන් අපරාධකාරයෝ වෙන්න පුළුවන් නිවැරදි මිනිස්සු වෙන්න පුළුවන් එසේ නමුත් රක්ෂිත බන්ධනාගාරගත කරපු උදවිය වැලිකඩ බන්ධනාගාර සිද්ධියේදී නම් රඳවියන් ආයුධ ගබඩාව කඩලා ආයුධ අතට අරගෙන ඔවුන්ගේ ග්‍රහණයට වැලිකඩ බන්ධනාගාරය යටත් කරගෙන තිබුණා හැබැයි මහර බන්ධනාගාරයේදී එවන් තත්ත්වයක් දකින්නේ නැහැ මේ බන්ධනාගාරයේ තිබු රඳවියන් නිරායුධ බන්ධනාගාර රඳවියන් හැටියටයි අපිට කතා කරන්න පුළුවන්කම තිබෙන්නේ බන්ධනාගාරගත කරන සෑම මිනිහෙක්ම වැරදිකරුවෙක්සේ අපි දකින්නේ නැහැ ඇයි හේතුව මේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන බොහොමයක් වගකී යුතුයි මේ තත්ත්වයට නිවැරදි මිනිස්සුත් අද බන්ධනාගාරගත වෙලා තිබෙනවා විශේෂයෙන් මේකට පොලිසිය විසින් වග කියන්න ඕන පොලිසිය විසින් අපි හොඳාකාරම දන්නම අපරාධකාරයෝ සත්‍ය වශයෙන්ම අපරාධකාරයෝ අත්අඩංගුවට ගන්නවා සේම නිවැරදි මිනිසුන්ටත් අවියායුධ සහ මත්ද්‍රව්‍ය විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය පොලිසිය මගින් දාලා ආරක්ෂිත බන්ධනාගාරගත කරීමේ ප්‍රවණතාවයකුත් තිබෙනවායි කියන එක අපි මතක් කරන්නේ හංගන්න අවශ්‍යතාවයක් නැහැ ඒක හැංගීමට කාරණාවක් නෙමෙයි බන්ධනාගාර තුල මේ ධාරිතාව දරා ගන්න බැරි තත්ත්වයක් තිබෙනවා දැන් වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 2000කට පමණයි රඳවා තබන්න පුළුවන් නමුත් 8000ක් විතර ඉන්නවා කියලා තොරතුරු වාර්තා වෙනවා මොකද අපිත් ආරක්ෂිත බන්ධනාගාරගත निदा එකට බන්ධනාගාර භාෂාවෙන් කියනවා සැමන් පැක් ගහනවා කියලා. අන්නේ ඒ තරම් අමානුෂීය විදිහට තමයි මේ බන්ධනාගාරගත කරන රැඳවියන් රඳවා තබන්නට සිදු වෙලා තිබෙන්නේ. බන්ධනාගාරයේ වැකි තිබෙනවා සිරකරුයෝ මිනිස්සුය සිරකරුයෝ අයිතිවාසිකම් ඇත්තේය. මේවා හුදෙක් තාප්පවලට විතරක් සීමා වෙලා තිබෙනවා. අපි කියන්නේ බන්ධනාගාර රැඳවියන් යම් කලහකාරී විදිහට හැසිරලා තිබෙනවා නම් ඒ කලහකාරී පිරිස මර්ධනය කිරීම සඳහා පාලනය කිරීම සඳහා උපරිම බලය නෙමේ පාවිච්චි කරන්න ඕන අවම බලය. උපරිම බලය පාවිච්චි කරනවා නම් පාවිච්චි කර හැක්කේ බන්ධනාගාර රැඳවියන් සුවන්ක්‍රීය ගිනි අවි ඔවුන් සන්තකයේ තිබෙන ප්‍රහාර එල්ල කරනවා නම් පමණයි. මෙතන එහෙම දෙයක් තොරතුරු වාර්තා වෙන්නේ නැහැ. නිරායුධ බන්ධනාගාර රැඳවියන් උද්ඝෝෂණ කළා තිබෙනවා. එහි වර්ධනයක් සිදු වෙලා කලාකාරී ලෙස හැසිරලා තිබෙනවා. ඒ කලාකාරී ලෙස හැසිරිච්ච මිනිසුන්ට පාලනය කිරීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් තිබෙන්න ඕන. කඳුළු ගෑස් ගහලා ගැහුවද? අපි දන්නේ නැහැ ගැහුවද නැද්ද කියලා. රබර් උණ්ඩ වලින් වෙඩි තිබ්බද? අපි දන්නේ නැහැ ඒක කරාද නැද්ද කියලා. හැබැයි ඒ අපි දැක්ක රාගම රෝහලේ අධ්‍යක්ෂවරයා කියනෝ වෙඩි වැදීම් තුවාල තිබෙනවා කියලා මේ මිය ගියා උදවියගේ සිරුරු වල. වෙඩි තියන්නට කාරියෙන් කඳුළු ගෑස් ගහන්න ඕන. කඳුළු ගෑස් ගහලා රබර් උණ්ඩ ගහන්න ඕන. ඊට පස්සේ පාලනය කරන්න බැරි නම් වෙඩි තියෙ විඩ තියන්න පුළුවන්. ඒකයි උපරිම බලය සහ වවුම් බලය අතර තියෙන වෙනස. සමහර අම්මල බිම දිගා වෙලා පොලිස් නිලධාරියන්ගෙන් වැඳ වැටිලා ඉල්ලනවා අපිට නාමලේඛනයක් දෙන්න. අපේ පුතා මිය ගිහිල්ලද ජීවත් වෙනවද තුවාල වෙලාද කියලා අපි දන්නේ නැහැ. අපිට අවශ්‍යතාවය තියෙන දැනගන්න. සමහර වෙලාවට කුඩු හෝ මද්ද්‍රව්‍ය වෙනත් මද්ද්‍රව්‍යයකට ඇබ්බැහි වෙච්ච තමන්ගේ දරුවා ඒ අම්මල පුනරුත්ථාපනය කිරීම සඳහා ස්වේච්ඡාවෙම පොලිසියට බාර දීපු දරුවා වෙන්න පුළුවන්. ඒ අම්මල මම ඊයේ දිනේදී එහා පැත් ඒ සංචාරය කරා. ඒ අම්මල කිව්වා අනේ හාමුදුරුවනේ මට ඉන්නේ එකම පුතයි. ඒ පුතා කුඩු වලට ඇබ්බැහි වෙලා කුඩු පානය කරනවා. පුනරුත්ථාපනය කිරීම සඳහා මමම පොලිසියට අල්ල දීලා බන්ධනාගාරගත කරා. හාමුදුරුවනේ පුත් එකම පුතයි ඉන්නේ මේ පුතාට වෙච්ච දෙයක් තාම දන්නේ නැහැ. කියලා හඬෝ කඳුලින් කතා කරනවා. තාමන්ත සංවේදී දසුනක් බවට පත් වෙලා තිබෙනවා මේ කාරණා. පොලිසියේ ඇතම් වැරදි නිසාවෙන් නීතිය ක්‍රියාත්මක කරන ඉහළ ආයතනයේ ඇතම් වැරදි නිසාවෙන් ගොරක දඩමස් කරන දඩමස් ගොරක කරන න්‍යාය නිසාවෙන් නිවැරදි මිනිස්සු වැරදි කරුවන් බවට පත් කරලා මොනතරම් බන්ධනාගාරවල දුක් විඳිනවා ඇද්ද? බන්ධනාගාර පාලන අධිකාරිය මේකට බක කියනවා. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වරයා තවමත් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරලා නැහැ. බන්ධනාගාර අභ්‍යන්තරයේ සිදුවෙච්ච කාරණාව සම්බන්ධයෙන් බන්ධනාගාර අභ්‍යන්තරයේ මේ සිද්ධිය සිදු වෙනකොට මහර බන්ධනාගාරයේ අභ්‍යන්තරයේ සිදු වුණා වූ මේ සිද්ධි ජාලාව පිළිබඳ විධිමත් ප්‍රකාශයක්
බන්දනාගර දෙපාර්තමේන්තුවෙන් මෙරටේ රට වැසියෝ බලාපොරොත්තු වෙනවා. පාර්ලිමේන්තුව දිවිමල් විරවංශ අමාත්‍යවරයා කියන මොකද්ද මන් දන්නේ විවස් පෙත්තක් පාලනය කරලා බොන්න දීලා මේක අභ්‍යන්තරයේ ගැටුමක් ඇති කරා කියලා බුද්ධියංශ වර්තා කරනවා කියලා. අපි අහනවා රිවස් පෙත්තක් පානය කරලා මේ අභ්‍යන්තර ගැටුමක් ඇති කිරීමට බන්දනාගාරය ඇතුළත හිටපු අපරාධකරුවන් සැලසුම් කරා නම් රිවස් පෙත්ත බොන විත්තිය වර්තා කර වර්තා වුණා නම් ඇයි ඒ බුද්ධියංශ වලට බැරි වුණේ ඒ රිවස් පෙත්ත බන්දනාගාරය ඇතුළත යන එක වළක්වා ගන්න. මේ වගේ පට්ටපල් බොරු කෙබර කියලා වැඩක් නැහැ. සිද්ධියක් වුණා නම් සිද්ධියට දැන් මුණ දෙන්න ඕන. රිවස් පෙත්ත කියන මේ මොකක් හරි ඔය පෙත්ත මත් මෙත් මත් පාලනය කරන පෙත්තක් බන්ධනාගාරයේ ඇතුළට ගිහිලා බන්ධනාගාර රැඳවියන් පාලනය කරලා ඒක බිව්වට පස්සේ ලේ දකින්න ඕන මිනී මරා ගන්න ඕන කියන ගිහිම ඇවිස්සන පෙත්තක් බන්ධනාගාරය ඇතුළේ බොනවා කියලා බුද්ධියංශ වර්තා කරගෙන තිබුණා නම් ඔය කෙනේ බුද්ධියංශ ඇයි ඒ පෙත්ත බන්ධනාගාරයේ ඇතුළට යන එක වළක්වා ගත්තේ නැත්තේ? අන්න එතන ඇති වෙන බරපතල ප්‍රශ්න. ඔය වගේ ප්‍රකාශ නිකන් අතීසාරයට අමුඩ ගහනවා වගේ කතන්දර ඒව නෙමේ දැන් වැදගත් වෙන්නේ. දැන් වැදගත් වෙන්නේ මියගේ මිනිසුන්ගේ දේහයන් නිශ්චිත හඳුනාගත්තා වූ ඥාතින්ට බාර දෙන්නේ කොහොමද? රෝහල් ගතබල ඉන්න උදවියට ඒ ඥාතින්ට තොරතුරු ලබා දෙන්නේ කොහොමද? මේ කියන කාරණාවන් සොයලා බලන්න ඕන. මොකද හේතුව තිරකරුවෝ කියන්නේත් මිනිස්සුයෝ. අවුරුදු 30ක යුද්ධයක් තිබුණා මේ රටේ. තුවක්කු ගත්ත මෝටාර් ගහ ගත්ත සයිනයිඩ් කරලා බෙල්ල එල්ලගෙන මරාගෙන මැරෙන සූසයිඩ් කරගන්න මිනිස්සු පුනරුත්ථාපනය කරලා සමාජගත කරා නම් බන්ධනාගාරගතවල ඉන්න රන්දේවියංග සමා පුනරුත්ථාපනය කළ සමාජගත කරන්න බැරි කමක් නැහැ. මේකත් එක්තරා ජාවාරමක් බවට පත් කරගන්න එපා. කරුණා අම්මාන් කරුණා අම්මාන් කියන සන්නද්ධ නායකයා, නැගෙනහිර පළාතේ සන්නද්ධ නායකයා, LTT ශාස්ත්‍රවාදී පළවෙනි පෙළේ නායකයෙක්. ඔහු සමාජගත කරලා ඔහුට අවශ්‍ය කරන පහසුකම් දීලා ඔහු නියෝජ්‍ය ඇමතිවරයෙක් බවට පත් කරලා ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති කෙනෙක් බවට ගේන්න පුළුවන් නම් ඒ තත්ත්වයට ගේන්න පුළුවන් නම් ඇයි මේ රටේ අහිංසක අම්මා තාත්තට දාව උපදිලා ගමේ ගොඩේ වෙල්ලි පැනලේ දුහවල පැනලා ඇවිදිච්ච මිනිස්සු පුංචි පුංචි වරදවල් කරලා සිරගත කරාට පස්සේ ඇයි ඒගොල්ලන්ගේ පුනරුත්ථාපනය කරලා සමාජගත කරන්න බැරි කරන්න පුළුවන්?